දැන් අද අපි මේ වැඩසටහනෙන් විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් කරේ මේ ඖෂධ පූජාවක් හරියාකාරව කොහොමද කරගන්නේ සහ මේ ඖෂධ පූජාවක තියෙන ගුණ අගුණ මෙහි තිබෙන ශබ්දාව කොපමණද ශබ්දාවෙන් අපි කොච්චර මේ ඖෂධ පූජාවට භක්තියක් දක්වන්න ඕනේද මේ වගේ දේවල් ඒ වගේම තමයි අපි දන්නවා මේ ඖෂධ පූජාව කියලා කියනකොට වර්තමානයේ අර අපි කලින් කතා කරා වගේ හැම දෙයක්ම මුදල මත පදනම් වෙලා තියෙන නිසා ඖෂධ ඕන හැටියට අපිට මේ වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් නමුත් මේ වෙළඳපොළෙන් මිලදී ගන්න ඖෂධ අපිට පුළුවන්ද බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න මෙතන ලොකු ගැටලුවක් තියෙනවා ලෝතුරා බුදුපියාණන් වහන්සේ නමකට දානයක් සූදානම් කරලා බොහොම ගෞරවයෙන් ඕනම කෙනෙකුට දානයක් පිළිවෙල කරලා දානයක් පූජා කරන්න හැකියාව තියෙනවා නමුත් ලෝතුරා බුදුපියාණන් වහන්සේ නමකට ඖෂධයක් පූජා කරනකොට ඒක ගැන ඉතාමත් සුවිශේෂී කරුණු කාරණා රසක් තමන් අවබෝධයට ලක් වෙලා තියෙන්න ඕනේ විශේෂයෙන්ම ජීවක වේද මහත්මයා සංසාර ගානක් තිස්සේ ලෞතුරා බුදුපියාණන් වහන්සේට ඖෂධයක් පූජා කරන්න පෙරම් පුරාගෙන ඇවිල්ලා ඒ නිසි පරිදි ශාස්ත්‍රයේ හදාarලා තමා ලෞතුරා බුදුපියාණන් වහන්සේට ඖෂධයක් පූජා කරේ. ඉතින් මම ආරාධනා කරනවා ලෞතුරා බුදුපියාණන් වහන්සේට ඖෂධ පූජාවක් පවත්වනකොට අරතේන් ධර්මයෙන් අපේ මේ සිව් හෙලේ හෙලයන් විසින් දායාද කරපු ශ්‍රේෂ්ඨ බෙහෙත් වට්ටෝරුවක් හරහා දැන හඳුනගෙන අඩුම ගානේ සරුවාංග වෙදකමටවත් ගන්න ඖෂධ ලෞතුරා බුදුපියාණන් වහන්සේට පූජා කරන්න කියන ගෞරවාන්විත ඉල්ලීමක් කරමින් මෙවැනි ශ්‍රේෂ්ඨ පූජාවක් පවත්වන්න කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් ගෞරවයෙන් සරදාවෙන් ඉන්නවනම් මේ වැඩසටහන නරඹන ඉතින් මම ආරාධනා කරනවා මේ මතු පරම්පරාවට ශ්‍රේෂ්ඨ විදිහට අරතෙන් ධර්මයෙන් ඖෂධයක් පූජා කරන්නේ කොහොමද කියන කරුණු කාරණා දැන හඳුන ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ උතුම් ගමන සහභාගි වෙන්න කියලා මම ආරාධනාවක් කරනවා.